දැන් සෝදානම් වෙන්නේ බණ අහන්න. පින්වතුනි, අද ධර්ම දේශනාව හරි දුප්පත් තැනකින් පටන් ගන්නටයි මා කල්පනා කළේ. ලෝකේ කොහේ ඉඳගෙන ඔබ අහගෙන හිටියත් බලාගෙන හිටියත් හදවතට දැනෙන කාරණා ටිකක් මගේ ධර්ම දේශනා මාලාවේ එක පෙළට එක දිගට මේ දිනවල විවිධ මාතෘකා යටතේ දේශනා වන ධර්ම දේශනා මාලාවේ අද දුප්පත්ම බණක් කියන්න සූදානම් වෙන දවස. මේ ධර්ම දේශනාව ඔබ ලෝකෙ කොහේ කොතන ඉඳගෙන අහගෙන සිටියත් බලන්න ඔබේ හදවතට දැනෙනවද කියලා. එහෙම හදවතට දැනෙන ධර්ම දේශනාවක් බවට පත් කරවන්නටයි මේ ධර්ම දේශනාව අපි සූදානම් වෙන්නේ. පින්වත්නි, තයෝ අපාය ආරුප්පා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්ථාන කීපයක උත්පත්තිය අංග විකල වෙලා ඉපදුනොත් අඳගොළු බිහිරි වෙලා ඉපදුනොත් ඊළඟට පිටිසර ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදෙන්ට වුණොත් ඒ වගේම දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වෙච්ච ඉතාම දිනිඳු තැනක උපදින්ට වුණොත් මිත්‍යා දෘෂ්ටික රටක හෝ ගමක හෝ ගෙදරක උපදින්ට වුණොත් ඒ වගේම අබුද්ධෝත්පාද කාලයක උපදින්ට වුණොත් ඔය වගේ හේතු සාධක ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ජීවිත දුකට පැමිණෙන්නටත් කර්මය කර්ම ඵලය පිළිබඳව අවබෝධ කරගන්නටත් නොහැකි වෙනවා කියලා. ඒක හොඳට තේරෙනවානේ. දැන් ওই විදේශ රටක හැම ඉන්නවා නම් පින්වත්නි, ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට වැඩි ওই විදේශ රටවල ළමයි පින්කම් කරනවා. ලංකාවේ මිනිස්සුන්ට වඩා පුංචි වේදමක් නෙමේ ලංකාවෙන් හාමුදුරු කෙනෙක් වඩම්මගෙන දැන් ලංකාවේ නම් පින්වත්නි පින්කමක් කරනවායි කිව්වම බොහොම බලන්නේ මේක යන්තම් ලෙව කාලා යන්තම් සන්තම් පුළුවන් නම් එහෙම තමයි බලන්නේ. දැන් ඔය අපි කිව්වොත් මාතෝ බණ ටිකක් කියන්නේ ඉතින් 100ක් 200ක් ඉන්නවා නම් බපල් පුංචිනි දෙකක් එහෙම. දැන් අද ආවා එක මහත්තෙක් අතුරුගිරි බණකට ආරාධනා කරන්න. බණට ආරාධනා කරන්න ආවා. මම ඉස්සෙල්ලාම කියන දේ තමයි අනේ මාත්‍යෝ මිනිසුන්ට ඇහෙන කතා කරන්න පුළුවන් ශබ්ද විකාශනයක් යොදා ගන්නට මොකද හාස්කම් පාන්නට මට බෑ කිව්වා විතරයි. කිව්වා මේ අපේ පන්සලේ තියෙන එක ඔක්කොම ආයි කරලා උඩ කවුළු වලින් මෙහෙම තියෙනවා කිව්වා. මං කිව්වා ඒව නම් හරියන්නේ නැහැ මාත්‍යෝ. අන්තිමට ඕවයේ ගිහිල්ලා ඇහෙන්නේ නැහැ, මයික් එක වැඩ කරන්නේ නැහැ, වෑර් එක වැඩ කරන්නේ නැහැ, ඈ මයික් ස්ටෑන්ඩ් එක නැහැ. එහෙම නෙමෙයි මාත්‍යෝ, රුපියල් 3000ක් විතර එයා යෝක මේ මිනිස්සෙකෙන් ගෙනල්ලා කවෝ යාරි හයි කරා පිළිවෙලකට බණ ටික කියන්නේ. දැන් අද බලන්නකෝ ඔය සංගීත සම්දර්ශන අරවා මේවා තියෙනවා කෙලින්ම සවුන්ඩ් එක විතරක්ම ලක්ෂ 4000ක් මේ එලි වෙනකන් හූ කියනවනේ. දැන් මම පහුගිය දවසක බලන් හිටියා මම බණකට ගිහිල්ලා එනකොට සංගීත සම්දර්ශන මේ ඊයේ පෙරේදාත් සයිකල් රේස් ගියා පින්නවා. ඉතින් බණත් ඔහොම තියෙනවනේ. දැන් වෙසක් පහු වුණා ඊයේ වෙසක් අද ඉවරයි. අර හරි වෙසක් ඉවරයි කියලා අපි හිතනවා. දැන් අවුරුද්ද දෙම්මයි පහු ගිහිල්ලා මාස දෙකක් විතර වෙන්නේ. තාම බයිසිකල් රේස් පදිනවා. දැන් මීදු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා. ඈ තාම බයිසිකල් රේස් පදිනවා. අපි ඒක අමතක වුණ නැහැ. ඒක ඉතින් කන්නයි නටන්නයි ජොලි කරන්නයි කසිප්පු බොන්නයි පොටනේ. ඒ නිසා තාම පුළුවන් නම් මේ ඊළඟ අවුරුද්ද එනකන් අවුරුදු උත්සව. ඊළඟ අවුරුද්දට තාම අවුරුදු උත්සව. තාම අවුරුදු උත්සව. බණක් කියන්න ඕන ගිහිල්ලා බලන්න බින්නත් වැඩි. සෙනගත් නැහැ. නේද? සෙනගත් නැහැ. වියදම් කරන්න උනොත් ඒවට මහ වියදම් යන්නේ නැහැ. ඉතින් පොඩි වියදමක් කරන්න උනොත් ඒකත් ඉතින් හරියට බොහොම සරලව. ඉතින් මේ දැන් ඔය සමිතිය වල අරවයි මේවයි අවුරුදු උත්සව ඒවා තියෙනවා. එක සටපට ගාලා තීරණ ගත්ත කලා. ලක්ෂයක් ගත්ත කරා. බණට මොකක් හරි කිව්වට පස්සේ කියනවා මේ මම ස්වාමීනාංශ මේක සමිතියට දාලා තීරණයක් ගන්න ඕනේ. එතකොට උන් කියනවා හ් බණ කියන්න මේ බපල් දාන්න රුපියල් 3000. ඔන්න ඒ හාඳුරු නැතුව වෙන හාඳුරු කෙනෙකුට කියපන්.
උන්ට බණේ කියලා මොනවහරි ඔය කාදිවුරක් දාගෙන ඇවිල්ලා කහවතක් දාගෙන ඇවිල්ලා මොනවහරි කිව්වනම් ඇති බණේ කියලා එච්චර එකක් ලොකුවට ඕනේ නැහැ. දැන් සංගීත සම්දර්ශනයේට කොහොමද යන්නේ? මේ ගමේ ගොඩේ ඩොල්කි ගහලා සින්දු කියන මිනිස්සු ඉන්නවානේ. එකම සින්දුව සර්පිනියාව ගහලා කොහොමද මේ ගොඩේ සින්දු කියන මිනිස්සු ඉන්නවා. ගිහිල්ලා අර ඉයලම තන දින නැත්තම් ලබන අවුරුද්දට හරි දින දාගෙන ඇවිල්ලා ලක්ෂ 10යි 12යි 50යි 55යි. මට අද ගොඩාක් දේවල් කතා කරන්න තියෙයි මේ මාතෘකාවත් එක්ක. අද පින්වත්නි විදේශ රටවල් වල බැලුවම් බොහෝ අය විදේශ රටවල් වල ඉන්න දරුවෝ ඔය ඇත්ත වගේ නෙමෙයි ටිකට් එකක් අදලා ලංකාවේ හාමුදුරු කෙනෙක් ගෙන්නගෙන ටිකට් එකට ලක්ෂයක් එකමාරක් දෙකක් යන ඉන්න තැනක් සූදානම් කරලා ඉන්න දවස් ගානට දානේ සූදානම් කරලා පිරිකර හදලා බැලුවම ලංකාවේ උපාසකම්මලා එච්චර පිංකම් කරන්නේ නැහැ පින්වත්නි. හැම පෝයටම විශ්වාස කරනවාද? හැම පෝයටම වීසා එකක් ගහලා ටිකට් එකක් අදලා ඒ රටට ආමඳුරු කෙනෙක් ගෙන්නගෙන ඒ මිනිස්සු බණ කියනවා. අපේ මිනිස්සු පෝය දවස දාගෙන තියන් ඉන්න පිනවාදී බල්ලෝ නාවන්නයි කුණු රෙදි හොදන්නයි පෝය දාට පන්සල් යන්නේ කී දෙනාද බලන්න. දැන් ගියේ පෝයට පොසොන් පෝයට කවුරුවත් නැහැ පින්වත්නි. අපේ පන්සල් වල දෙනක නැහැ. ආහපු කෙනා කියන්නේ අනේ සාදු අපි අනුරාධපුරේනේ මංකුව තෝපි මින් මනතට අනුරාධපුරේම ඵලයව අපේ පන්දලේ නම් හතරමායිමේ එන්න එපා. ඇයි දේනේ පොසොන් පොවෙදාට අපි බනකටවත් එළියට වඩින්න නැතුව පින්නාදි පන්සලේ ඉන්නවා පොසොන් පොවෙට තිල්ලත් වෙනව නේද කියලා. උන් අනුරාධපුරේ ගිහිනේ. පස් දෙනයි පොවෙට තිල් ගන්න ඉන්නේ පොසොන් පොවෙට. ඔක්කොම අනුරාධපුරේ. මොකද මිහිඳු ආමුදුරුවෝ වැඩම කරපු මිහින්තලා ගලවටේ තිල් ගත්තම එරෙදි වෙනවයි කියලා හිතාගෙන. එරෙදි වෙනව නම් පින්නාදි ගමේ පන්සලෙත් එරෙදි වෙන්නේ නැහැ කි. එහෙම වාසනාව ගුණේ ඥානීය පහල වෙලා තියෙනවා නම් ගිය පොයටත් පහුගිය පොයටත් එරදි වෙන්න තිබුණා නේද? එහෙම පින්නවාද මිහිඳු හාමුදුරන්ගේ කරත් නැගලා යන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම හිතන් ඉන්න එපා. තම තමන්ටත් යානාවක් හදා ගන්නට නේද? ඈ යානාවක් ධර්ම රතයක් හදා ගන්නට ඒක මධ්‍යම ප්‍රතිපදාවේ යන්න අන්ත දෙකට වැටෙන්න නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාවේ තම තමන් රතයක් හදාගෙන දැන් අපි බලන්නේ මිහිඳු හාමුදුරන්ගේ රතේ නැගලා අපිටත් බැරිද දන්නේ? විසක්කෙකට බුදුහාඳුරුවන්ගේ ධර්ම රතේ නැගලා අපිටත් යන්න පුළුවන් ද දන්නේ නේද? එහෙම තමයි හිතාගෙන ඉන්නේ. එහෙම බෑ පින්වත් මිනිස්. තාත්තා කරපු පින් වලින් අම්මා නිවන් යන්න බලන් ඉන්නවා නම් ඒක හරියන්නේ නැහැ. මහත්තයා කරපු පින් වලින් නෝනා නිවන් යන්න බලන් ඉන්නවා නම් ඒක හරියන්නේ. ඒක හරියන්නේ නැහැ. නෝනා කරපු පින් වලින් මහත්තයා නිවන් යන්න බලන් ඉන්නවා නම් ඒක හරියන්නේත් නැහැ. තම තමන් පින් කුසල් කරගත යුතුමයි. පින් කුසල් උදය කියන බමුණා පින්වත්නි පාන්දර එක දවසක් දොර අරිනකොට දොර ළඟ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. එදා උදේ පාන්දර සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවන්ගේ රාත්‍රී කාලය බෙදලා තියෙනවානේ නේද? කොටස් වලට බෙදලා තියෙනවා මේ කාල කියලා. ඉතින් දැන් උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ පිපිදිලා පාසිවුරු අරගෙන පාත්‍ර අරගෙන උදය බමුණාගේ ගෙදෙට්ට වැඩියා. එහෙමනේ වඩිනකොට නේ? එහෙමයි වඩිනකොට දැන් බලන්න පිනවත්දි. දැන් ස්වාමීන් වහන්සේලාට අද කාලේ තරම් බණින කාලයක් වෙන තියනවද කියලා හිතනවා. ඒ නිසා ආර්යෝපවාදය කරලා පෞසිද්ධ කරගන්න එපා පිනවත්. ආර්යෝපවාදය කරලා. ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිවුර පෙරවන්ට ඕන බිමින් අඟල් 4ක් උස තියෙන්න. එතකොට මේ සිවුරට වටිනාකමක් තියෙනවා. කාන්තාවන්ට ඇඳුම් අඳින්න කිව්වේ කොහමද බුදුහාඳුරෝ? පොළවෙන් අඟල් 6ක් උඩට තියෙන්න. දැන් එහෙමද? ඈ පොළවෙන් අඩි 4ක් උඩට තියෙන්න දැන් අදී. පොළවෙන් අඩි 4ක් උඩට තියෙන. දැන් ඒකටම හරියන්න ඕනලාට බයික් එකක් ඇවිල්ලා තියෙනවනේ නේද? ඒකටම හරියන්න ඕනලාට බයික් එකක් ඇවිල්ලා තියෙනවා. අඩි 4ක් කොට කරගෙන අරගෙන යනකොට හරි ලස්සනයි. හරි ලස්සනයි. බලනොන්ට ඔරෝනවා. ඇඳගෙන යන ගෑනිට ඇඳන් යන්න හොඳයි. බලන එවුන්ට ඕරෝනවා. යකෝ ඒ ගෑනිට ඇඳන් යන්න හොඳ නම් අනිත් එවුන් බැලුවම් මොකද? ඇස් තියෙන්නේ බලන්න. ඉතින් ඔහොම තියෙනවා පින්වත්. ඉතින් ස්වාමින් වහන්සේ නමක් මම මේ දේශනා කරගෙන ආයේ බලන්න. දැන් මේ ඔය ඇත පින්වත්නි බණ නොදන්න එකේ කරුමේ තමයි මේ වෙලා තියෙන්නේ. විනය පිටකය කියලා බැලුවම් පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු හාමුදුරුවරු ඔය සියල්ලම කරපු නිසා තමයි විනය නීති පැනෙන්නේ. විනය පිටකේ තියෙනේ ඔයත් අන්ට කියන්නත් බෑ.
ස්වාමීන් වහන්සල කරපු දේවල් ඒ ප්‍රශ්න ඇතිවෙච් ඒවා. විනය පනවන්න පාරාජිකා බනවන්න හේතුවෙච්ච දේවල් ඔය ඔක්කෝම කරපු දේවල් නිසා තමයි බුදුරජාණන් වහන්සේ විනේ නීති පැනව දැන් අද කාලව ඇතු දැකල තියෙන අදම පුංචි හාමුදුරු නමක් කරි මුත්‍රා කරනවා දැකල තියෙන අද පාරක්කයින්ක නෑ ඔය ඇත්තන්ගේ ඔය ළමයින්ට නම් ඔය පඳුරක් පල්ලට හරි රින්ගන්න පුළුවන් එහෙම යන්නෙත් නෑ සමහර කොල්ල උන්ට පුරුදු වෙලා තියෙන මේ පොඩි ළමයි ඉන්න උන් ගෙදර ඉතර හරි කලිසම කරවල මුත්‍රා කරනවා එහෙම පුරුදු වෙලා තියෙන හැටි කියලා දීලා නෑ මේ වගේ චූටි හාමුදුරු උනත් එදා මහාන වෙච්ච ශරීර කෘත්‍ය කරන්න ඕනේ නම් අවශ්‍ය නම් ගව් ගානක් හරි කොහේ හරි දුර යනවනේ නේ ඔයාගෙන යනවා දැන් අපි උනත් එහෙමයි බණකට වඩි දෙය කුරු නෑගල ආරෙමි ඩ්‍රයිවර්ට නවත්තපන් ඔය හෝටලයක් බල්ලා පන්සලක් බල්ලා බලපන් කිය කියා යනවා ඈ වැසිකිළියකට දොට්ටපිලකට යන්න ඕන නම් කිය කියා යනවා ඉතින් ඩ්‍රයිවර්ගේ වැඩේ පාර දෙපැත්තේ බලබලා කොහෙද පන්සලක් තියෙන්නේ කොහෙද හෝටලයක් තියෙන්නේ කොහෙද කිය කියා බලබලා යනවා එහෙමයි ඒ නිසා දැකලා තියෙනවාද බත් පිඟාන අරගෙන දැන් ඔයත් අංගේ ගෙවල් වල නම් ඔය ඉස්සරහා මිදුලේ වාඩි වෙලා මිදුලේ ඇවිද ඇවිද උඩ බලබලා කෑම ಜಾති කනවා නේද ඔයත් දැකලා තියෙනවාද ස්වාමීන් වහන්සේ නම බනිස් ගෙඩියක් මෙහෙම කකා කෙසෙල් ගෙඩියක් කකා පාර දිගේ ඇවිදිනවා තේ කඩ ළඟ එහෙම ඉන්නවා දැකලා තියෙනවද මේවා ಗುಣනේ මේවනේ ಗುಣ ඈ දැන් ඔයත් නම් එහෙම නෙමෙයිනේ ආප කනවා නේම ගඩේ ළඟ ඉඳගෙන මෙහෙම ගැට සම්බල් තියාගෙන හාමුදුරුවෝ එහෙම වළඳන්නේ ගෙයි ඇතුළට වැඩම කළ ආසනයක වැඩ ඉඳලා අඩුමතරමේ දානේ වළඳන වෙලාවක් නම් පුඩුවක වැඩ ඉඳගෙන තමයි මේ වතුරේ කාලගෙන ගිලම්පසේක අරගෙන වළඳන්නේ මේවන්නේ දකින්න ඕන උදේට නැගිටලා මිදුල් ටික අතු ගන්නවානේ දානේ ගෙනාවම දන්න තරමින් බින්දෙනවානේ බණ ටික කියලා දෙනවානේ බැනලා හරි පාන්සුකුලෙත් දෙනවානේ හැමෝම බනින්නේ නැහැ නේ නේද බනින අයත් ඉන්නවා ඉතින් කොතනක් තින්න පුළුවන් ලෙඩ රෝග මූලක් ගාය තියෙන හැ කොතනක් තින්න පුළුවන් ඈ දන්න තරමට පිං ටික දෙනවා දන්න තරමට බණ ටික කියා දෙනවා නේද දන්න තරමට බණ ටික කියා දෙනවා දන්න තරමට ආගමික කටයුතු කරනවා නේද ඉතින් මහා ඒව බලාපොරොත්තු වෙන්න එපා මහා ඒව බලාපොරොත්තු වෙන්න එපා ඒවා ඒ ඇත්තන්ගේ තරමට සංසාරයේ කුසල් කරපු තරමට ඒවා කරගන්න ඒ ඒ තමන්ගේ ಗುಣධර්ම වඩා ගන්න. ඉතින් එහෙම කාලයක් වෙලා තියෙනවා පින්වත්නි. උදය බමුණා දොර අරිනකොටම ඉස්සරහම වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. දැන් පින්වත්නි මංගල සූත්‍රය කියනවානේ. සමනානංච දස්සනං ඒතං මංගල මුත්තම. දැන් වෙලා තියෙන්නේ සමනානංච දස්සනං ඒතං මංගල මුත්තමං මරණ මංජකේ සිටින්. මරණ මංජකේ ඉන්නකොට විතරයි. මරණ මංජකේ ඉන්නකොට නම් බුදු අම්මෝ හාමුදුරුවෝ දකින්න එක තරම් වාසනාවක් වෙන නෑ පින්වත්නි. අනිත් දවසට ගමනක් යන්න එළියට බහිනකොට හාමුදුරුවෝ දැක්කොත් ආපහු හැරුණ තැපෑලෙන් ආපසට දුවනවා. මම එක දවසක් වෙන්නදී පාන්දරක මේ ඈත පළාතක ධර්මදේශනාවකට ගිහිල්ලා මේ පන්සලේ නතර වුණා. එදා මගේ ධර්මදේශනාවක් පටිගත කරපු ධර්මදේශනාවක් එක්තරා නාලිකාවක විකාශය වෙනවා. ඒ විකාශය වෙනකොට පින්වත්නි මම ඒ ස්වාමින් වහන්සේට කිව්වා මගේ මේ ධර්ම දේශනාවක් පාන්දර විකාශය වෙන අසවල් නාලිකාවේ මේක බලන්න විදියක් නැද්ද ස්වාමින් වහන්සේ අනේ පන්සලේ නම් මේක රූපවාහිනියක් නෑ ගෙදරකටවත් යන්න වෙනවා දායක මහත්තයෙක්ගේ දැන් අපි ස්වාමින් වහන්සේලා හතර නමක් පාන්දර 6 ආමාර විතර ඇති ඉතින් දැන් වඩිනවා දායක මහත්තයෙක්ගේ ගෙදරකට මේක බලන්න යනකොට උපාසක අම්මා කෙනෙක්ගේ මහත්තයෙක්ගේ කඩුල් ඇරිය අරිනකොටම දැක්ක හාමුදුරනෝ ආයි වැහුවා වහලා ගෙට දින්න මම දැන් ඉතින් වැඩේ දන්නවා මංගෝ සාන්නාංශ බන බැලිල්ල පැත්තකින් තියමු මුන් දෙන්න මේ ආයි දිවි අපි දැකලා කොයි හරි යන්න තමයි එළියට ආවේ අපි මෙතනම නතර වෙමු දැන් අපි නතර වෙලා ඉන්නවා අරුන් දෙන්න එනවා කඩුල් අරිනවා ඔළුව දාලා බලනවා ආයි ගෙට යනවා අපි තාම ඉන්නවා අට විතර වෙනකන් අපි එහෙම පාරේ වැඩ හිටියා උන්ට යන්න උනේ නෑ එදා යන්න උනේ නෑ අන්තිමට හාමුදුරු ඔන්න බලන්න පින්වත් මිනිස්සුන්ගේ තරම මිනිස්සු බන දන්න තරම ඈ ධර්මයේ දන්න තරම බලන්න පින්වත් කල්පනා කරලා බලන්න හාමුදුරු ඔය කිව්වම නිකන් හිතන්නේ කනත්තකට එන ගැව්වා වගේ නිකන් අයියෝ දැකලා ගමනක්වත් යන්න හොඳ නැහැ කියලා තමයි එහෙම හිතන්නේ ඔන්න මිනිස්සුන්ගේ කල්පනා හැබැයි පින්වත්නි මරණාසන්න මොහොත වෙනකොට ජීවිතයේ දුකක් පැමිණෙනකොට වේදනාවක් පැමිණෙනකොට අපි හොඳයි බෝධි පූජා තියන්න හොඳයි මැරිච්ච වෙලාවට නැකතට බත් කවන්න හොඳයි කියලා නේද
ඒ වැඩ ටිකට හොඳයි. දැකල ගමනක් යන්න හොඳනෑ. ඔන්න මිනිස්සු කල්පනා කරන විදිහට බුදු හාමුදුරන්ට වැරදිලා තියෙනවා. සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමංගිවේ. එතකොට බුදුන්ට වැරදිලා. මිනිස්සු කල්පනා කරන ධර්ම බලන්න. බමුණ දොරාරිනකොට බුදු හාමුදුරුව වැඩ ඉන්නවා. දැන් බලන්න අද වගේම උපාසකම්ම කෙනෙකුට වුණාන නේ. දැන් මේ බණ අහලා ගිහිල්ලා දොර වහගෙන ගෙට ගියා. දොරට තට්ටු කරන හඬක් ඇහුණා. දොර අරිනකොට බුදුහාමුදුරුව වැඩ ඉනවා දොර ළඟ. මොකද වෙන්නේ? බුදුන් දකින්න වෙනවද? දකින්න කලින් පණ යනවා. අයියෝ බුදුහාමුදුරුව අපේ ගෙදරට වැඩලද කියලා. නිවන් දකින්න වෙන්නේ වෙන්නේ පණ යනවා ඊට කලින්. ඇයි ඊට ඒ තරම් ආසයි? උදේ බමුණයිම සතුටු උනේ නැහැ. උදේ බමුණා මුවින් නොබැන උදේ පාන්දරනේ කියලා පාත්‍රේ පිරෙන දානේ දුන්නා. පාත්‍රේ පිරෙන දානේ දුන්නා. දෙවැනි දවසෙත් පින්වත්නි දොර ආරිනකොට දෙවැනි දවසෙත් දොර ළඟ වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. දෙවැනි දවසේ ටිකක් මූණ රකුසු කරලා කට ඇඹුල් කරලා පාත්‍රේ අරන් ගිල දානි පූජා කරා. පිරෙන පූජා කරා. තුන්වැනි දවසේ දොර ආරිනකොට තුන්වැනි දවසෙත් බුදුහාඳුරු දොර ළඟ. තුන්වැනි දවසේ දානේ දීලා ඉවරලා බැන්නා. බුදුහාඳුනට මොකද්ද කිව්වේ? රසයට ගිජු වෙච්ච මුඩු මහානා හැමදාම මගේ කෙදෙට්ට මෙනෝ. ඇයි යකෝ වෙන ගෙවල් නැද්ද කියලා ඇහුවා. බුදුහාඳුරන්ගේ බුදුහාඳුරගෙන් ඇහුවේ. දැන් සමහර දායක ඉන්නවන්නේ පින්වන්දි පන්සලට දාන ගෙනිච්චට පස්සේ දැන් ඔය දායකයත්ව කරන වැඩ මෙව බලන්ට කල්පනා කරනවා. දැන් ඔබ බෞද්ධයෙක් වෙච්ච ඔබ මම දැක්ක මේ පසුගිය දවසක ලංකාවේ නාලිකාවකින් කරන වැඩසටහනක් කොළඹ ගිහිල්ලා මයික් එකක් අරගෙන ගිහිල්ලා වෙසක් පෝයදා මෙහෙම අල්ලලා ආනවා මේ පන්සල් මතකද? වයසක උපාසකම්මලාගෙන් අහනවා. පානාදිපාතා ඉතුරු හතර මතක නැහැනේ කියලා. එහෙම කියනවා. තරුණ ළමයින්ගෙන් මයික් එක අල්ලලා අහනවා පන්සල් රකින්නවද? නෑ. කැඩෙනවා. එහෙම කියනවා. වයසක උපාසක මහතුරුන්ට මයික් එක අල්ලලා අහනවා පන්සල් මොනවද? මතක නැහැ රකින්නවා හැබැයි. එහෙම කියනවා. ඈ 50කකින් විතර ඇහුවා 3 දිනක් විතර යහන්තම් පන්සල් ටික ගියාගත්තා. දැන් පොයට එහෙම පන්සලේ සිල් ගන්න ගියාම පින්වත්නි උපාසකම්මලා සිල් ගන්නවනේ 13ක් විතර. 8 සිල් අරගෙන ආයි පන්සලුත් ගන්නවා. ඔය දවල්ට දාන ගෙනල්ල බුද්ධ පූජාවෙන් තියෙන වෙලාවට පන්සිල් දෙනවා. එතකොට ඒකත් ගන්නවා. එතකොට 13ක් විතර වෙලා තියෙනවා. තිල්පද 13ක් විතර ගන්නවා. උපාසකවල ඒ තරම්වත් කල්පනාවක් නැහැ. මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ රකින්නේ කියලා ඒ තරම්වත් උපාසකම්මලට කල්පනාවක් නැහැ නෙපිනවා. ඉතින් උදේ බමුණා මොකද කළේ? මං අර කියාගෙන ආවේ පිනවත්. සමහර ඈත් වෙනවා දානි අරන් ගිහිල්ලා පන්සලට. කවදාවත් එහෙම කරන්න එපා. පන්සලට දානි අරන් ගිහිල්ලා පින්වත්නි දානේ ගෙනිච්චාට පස්සේ එක්ක ලොකු හාමුදුරුවෝ පන්සලේ නැහැ. පුංචි හාමුදුරු නමක් පින් දෙනවා. ඉතින් ඔන්න තරහ වෙලා එනවා. උපාසකම්මලා හදන් තියන් ඉන්නෝ මතයක් අපි දාන ගෙනිච්චම ලොකු හාමුදුරුවෝ අපිට පින් දෙන්න ඕනේ. ඒක තමයි සටස් ගාලා නිවන් දකින්නේ. එහෙමනම් කමක් නැහැ ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා පින් දෙනවා. කොයි හාමුදුරු කෙනෙක් හරි වැඩලා දානෙට පින් දුන්නා නම් ඉතින් ලොකු හාමුදුරු වැඩියත් ඒ ටිකනේ. දානේ බාරගත්තා නම් ඒ ටික තමයි. ඒකටත් ස්වාමින් වහන්සේට වඩින්ට විදියක් නැත්තම් මාසෙට එකපාරක් දානෙ ගේන්නලා හොඳට කල්පනා කරන්න. දානෙට පින් දෙන එක හාමුදුරන්ගේ යුතුයකම. ඒක හාමුදුරුව පැහැර හරිනවා නම් ඒ කර්මී හාමුදුරුව අරන් ගියා. ඔබ දානේ සකස් කරන් ගියාම ඔබත් බෞද්ධයින්නේ. ඔබත් දහම් පාසල් ගිහිල්ලා තියෙනවානේ. බෞද්ධ අම්මා තාත්තා කෙනෙක්ගේ ළමෙක් නේ. පන්සිල් ටික දන්නවානේ. පහනක් පූජා කරගන්න දන්නවා. මලක් පූජා කරන්න දන්නවා. ව්‍යංජනයක් පූජා කරන්න දන්නවා. දන්නවද? දැන් හැබැයි අහනවා හැබැයි ඈ. දන්නවා දන්නවා කියන එකට ඔළුව වනන්න එපා. දන්නේ නැහැ. ඒකනේ හාමුදුරන්ට බැන බැන ඇඉන්නේ. නැත්තම් ඉතින් පුළුවන් නේ පින්නන්දි බුද්ධ පූජාව ටික බෙදුවා. හාමුදුරුවෝ නැත්තම් හරි ඉන්නවනම් හරි එන්නේ නැත්තම් හරි වාජන ටික ගත්තා. හරි කල්පනාවෙන් අර ටික සෝදනවා. මොකද්ද සෝදන්නේ? අද මම මගේ සියතින් සකස් කරපු දාණය බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි මේ යන්නේ කියලා අර වාජන ටික හිත හිතා ඕද. දැන් එහෙමද හිත හිතා ඕදන්නේ? දැන් දානගෙන ච නන්දරතන ඕක එළියට ආවේ නැහැ. හිටහන් කෝකට කරන්න ලබන මාසෙම දානෙ ගේන්නේ පාත්තර අනිනවා හිල් වෙනවා පාත්තර සිංකේ යනල යනල ඈ. දැන් තරහින් පුපුර 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 මේක අර දාල බස්සගේ බර 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 ගාලා පොඩි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කතා කරුවා කියලා ඔහම නිකන් ඉන්නවා ඈ. දැන් ඊම නෙමේ දානෙ ටික ගෙනෙලා ඉතින් ඉතන්ට ඕන මං සියතින් හදපු දානෙ ටික නේද? තිලෝ තිලක සාන්තිනායක බුදුහාඳුරන්ට පූජා කරන්න මේ ගෙනාවේ. ඒකට මේ පාත්‍රය පිරිසිදු කරන්නේ. දැන් අන්තිමට අර දානේ දීපෙකෙන් වැඩක් නැති වෙනවනේ. දානේ දීපෙකෙන් වැඩක් නැති වෙනවනේ.
එනිසා අර පාත්‍රා ටික පිරිසිදු කරලා පින්වත්නි දාන ටික බෙදලා තමන් වාඩි වෙලා දෑතනල්ලේ තියලා ගාත ටිකක් කියලා බුදුහාඳුරනේ මේ දාන පිළිගන්න කියලා පිළිගනිත්වා කියලා ප්‍රාර්ථනා කළට එතකොටයි කුසලයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕන අන්න ඒවා තමයි බුද්ධිමත්ව අපි එකතු කරගන්න ඕන ಗುಣධර්ම. හාමුදුරෝ කර්ම එකතු කරගන්නවා නම් ඒ අය කර්ම එකතු කරගනි. ඒවට තක්කු මුක්කු ගහන්න යන්න එපා. හොඳට මතක තියාගන්න. උදේ බමුණ බුදුන්ට දොස් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුන පුනන් යාච කා යාච යන්ති බමුණානනි ඉල්ලන අයගේ ස්වභාවය තමයි නැවත නැවත මොකද්ද ඉල්ලන එක ඉල්ලන අයගේ ස්වභාවය තමයි නැවත නැවත ඉල්ලන එක පුන පුනන් යාච කා යාච යන්ති පුන පුනන් දාන පති දදන්ති කිව්වා දෙන කෙනාගේ ස්වභාවය තමයි ඈ නැවත නැවත දෙන එක වැඩි ඈතක නෙමේ ඊයේ මම හොරණ මෛත්‍රී වැඩිහිටි නිවාසට ගිහිල්ලා ඒ අම්මලා බලලා ලෙඩ ඇඳේම ඉන්න හයක් හතක් ඒ අය බලලා ඒ අයට කෑම බීම අරන් ගිහිල්ලා දීලා මං එනකොට මග තියෙනවා පින්වත්නි ගමේ එළවලු වවල විකුණන මිනිස්සෙක් තියාගෙන ඉන්න මං ඉතින් එතන නැවැත්තුවා නැවැත්තලා බැලුවම් වැටකොළු ඒවා මේවා gedara වවල මේ මිනිස්සයා විකුණනවා මං කල්පනා කරා මේ මනුස්සයටත් උදව්වක් වෙන්න මං එළවලු ටිකක් කොස් පාර්සලයක් ඒවා මේවා ටිකක් ගත්තා. ගත්තම අනේ මේ මනුස්සයා මේ ඔක්කොම දීලා එහා පැත්තෙන් ඇවිල්ලා ආ මගේ අතින් තියලා කවර එක දාලා තියලා වැන්දා. මං ගෝ මහත්තයෝ සල්ලි එපා ආමුදුරුනි අරන් යන්න. මං වගා කරන කෙනෙක්. මං ඔය මගේ දෑතින් වගා කරපු ආඳුර ඔය ටික අරගෙන යන්න. ගෙනහිල්ලා දානි ටිකක් හදාගෙන වළඳන්. එහෙම කියලා ගියපු ත්‍රිවිල්ලර් එක දිහා බලනකොට බහිනකොට තිබුණේ 900යි නවත්තපු වීල් එක. වෙලෝලු මල්ල අතට අරගෙන ත්‍රිවිල් එක දිහා බලනකොට 1000යි. 100ක් වැඩි වෙලා. උගේ නතල කරලා තිබුණ එක 100ක් ගිහිල්ලා යාට. එලෝලු ටික වවාපු ගොවි මාත්‍යා එලෝලු ටික ගෙනල්ලා දෑත මතින් තියලා ස්වාමින් වහන්සේ මේක පිළිගන්න කියලා කිව්වා. නවත්තපු වීල් එකේ මිනිහගේ නවත්තපු එකේ මීටරේ 100ක් නැගලා ඔන්න බලන්න පින්නත් කර්ම ශක්තිය කොහොමද ඔන්න බලන්න කර්ම නිකන් මේ නවත්තලා තිබුණු ත්‍රිවිල් එක අර මිනිහා කුඹුරු කොටලා ඊටෝල වගා කරලා කපාගෙන කඩාගෙන ඇවිල්ලා දරාදිය කිරලා මැනලා විකුණලා ඔක්කොම කළා ස්වාමීන් වහන්සේ මට පින් සිද්ධ වෙන්න මේක අරගෙන වඩින්න කිව්වා ගිහිල්ලා නිකන් නවත්තු මොකද ටයර් ගෙවුනද ඈ වෙන මොනවා හරි කෑලි ගෙවුනද තෙල් පිච්චුනා මොකක්වත් නැහැ බහිනකොට නම දීයයි එලෝලු ටික අරන් වීල් එකට නැගිනකොට 1000 වෙලා මං කෝ ඉක්මනට යමන් කියලා ඈ ඒ නිසා පින්වත්නි මතක තියාගන්න මිනිස්සු කල්පනා නොකරන හැටි තමන්ට අවස්ථාවක් ලැබෙනකොට ඒ අවස්ථාවෙන් මං කියන්නේ හාමුදුරුවන්ට විතරක් කරන්න කියලා නෙමෙයි දුගී මගී යාචකයන්ට නැති බැරි මිනිස්සුන්ට තියෙන දේවල් දැන් බලන්න සම්පත් මහත්තයෝ කෝටියක් අරන් ගියත් මොනවද අපිට ගන්න තියෙන්නේ කෝටියක් අරන් අපි යනවා හොමගමට මොනවද ගන්න තියෙන්නේ මොනවද අපිට ගන්න තියෙන්නේ කෝටියට ඈ රූප ගන්ධ රස ස්පර්ශ ඒව නෙමෙයිද ඈ ඇස පිනවන්නයි දිව පිනවන්නයි කන පිනවන්නයි නහය පිනවන්නයි ගත පිනවන්නයි නේද දැන් බලන්නකෝ පින්වත්නි ඇස පිනවීම ගැන දැන් ওই සල්ලි කෝටි ගාණක් අරගෙන ගියත් මොකද කරන්නේ ටවුමට ගියාම මේම වටේම බලනවා වටේම බැලුවම ඇහැට ලස්සන ඒවා තියෙන තැන්වල රෙදි කෑම වර්ණ හොඳයි කලරින් හොඳයි නේ ඕන සද්ද ඇහෙනේවා නම් සද්දෙත් ටිකක් හොඳට ඇහෙනවා නම් නේ දැන් බලන්න ඔය පපඩම් එහෙම කන්නේ මොකද රසකටද පපඩම් කන්නේ කොකිස් කන්නේ කොකිස් ගෙඩියක් වතුර බාල්දියක එහෙම ඔබලා දුන්නොත් කනවද අයියෝ මේ මොන කොකිස්ද්ද කියලා අහන පපඩම් බදලා ඉවරලා ඔබනවා වතුරේ ඔබලා දෙනවා ඔන්න පපඩම් නේ පපඩම් කියලා කනවද පපඩම් නෑ පපඩම් නම් චරස් දාලා තියෙන්න ඕන කොකිසන්න චරස් ගහලා සද්ද තියෙන්න ඕන ඒ කනට තියෙන්න ඕන සද්ද